එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ 51 වෙනි සැසිවාරයේ ස්විස්සලන්තයේ ජිනීවා නුවර පිහිටි එම මූලස්ථානයේදී අද ආරම්භ වුණා. ශ්‍රී ලංකා වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සැසිය අමතුන් ලැබුවා. මානව හිමිකම් කවුන්සිලයේ සභාපති ෆෙඩ්‍රිකෝ විලේගාස් මහතාගේ ප්‍රධානත්වයෙන් නැරඹී සමුළුවේ වැඩබලන මහකොමසාරිස් ලෙස කටයුතු කරන නියෝජ්‍ය මානව හිමිකම් මහකොමසාරිස්වරය වන නාඩා අල් නෆින් විසින් වාර්ෂික දේශනය ඉදිරිපත් කළා. Financial institutions to ensure that Sri Lanka has fiscal space to fulfill its core economic and social rights obligations in ශ්‍රී ලංකාවේ ප්‍රතිසංවිධානයේ වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ සවිස්තර වාර්තාවක් වැඩබලන මහකොමසාරිස්වරය විසින් ඉදිරිපත් කළා. ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුව මානව අයිතිවාසිකම් සහ සංහිඳියාවේ ප්‍රගමනය සඳහා ජාතික සංවාදයක් ආරම්භ කළ යුතු බවද එම වාර්තාවේ දැක්වෙනවා. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ ඇතැම් ශිෂ්‍ය ක්‍රියාකාරකයන් අත්අඩංගුවට ගැනීම සහ සාමකාමී විරෝධතා ප්‍රචණ්ඩකාරීව මර්ධනය කිරීමට දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳව සත්‍ය හෙළි කර ගැනීමේ ප්‍රගතියක් නොමැති වීම පිළිබඳවත් එම වාර්තාවෙන් කනස්සල්ල පළ කර තිබෙනවා. මෙම සැසිය වෙනුවෙන් ජිනීවා නුවර වෙත ගිය විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ශ්‍රී ලංකා වේලාවෙන් පසුරු 3:30ට පමණ සැසිය ඇමතුවා. In keeping with our commitment, notwithstanding our categorical rejection of resolution 461, ඊදී විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පැවසුවේ 46 ඇල ඉරක් එක යෝජනාව ශ්‍රී ලංකාවේ සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ ස්වෛරීභාවය උල්ලංඝනය කරන බවයි. එමෙන්ම මහකොමසාරිස්වරයේ යෝජනාව සහ නිර්දේශ පිළිබඳව පසු විපරම් ක්‍රියාමාර්ග ප්‍රතික්ෂේප කිරීමට බල කරන බැවින් එයද තරේ ප්‍රතික්ෂේප කරන බව අලි සබ්රි මහතා පැවසුවා. මේ අතර මර්ධනය නවත්වන ලෙස ඉල්ලමින් යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් අද දිනේත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරත වුණා.